පාලක එක්සත් ජාතික පක්ෂය ඔවුන්ගේ අභ්‍යන්තර අරබුදයකට ගොදුරු වෙලා තියෙනවා. තාමත් ඔවුන්ට ජනාධිපතිවරණයේදී තමන්ගේ අපේක්ෂකයා කවුද කියලා නම් කරගන්න බැරි මට්ටමේ අරබුදයකට පත් වෙලා තියෙනවා. ඔවුන් විසින්ම කැඳවපු සමුළු ඔවුන් විසින්ම අවලංගු කරන තත්ත්වයට ඔවුන්ට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඔවුන්ගේ අභ්‍යන්තරයේ තියෙන බල අරගල එකිනෙකා තම තමන්ට මේ බලය ගැනීම සඳහා දරන උත්සාහයන් නිසා තාමත් ඔවුන්ට බැරි වෙලා තියෙනවා තමන්ගේ ජනාධිපති අපේක්ෂා කවුද කියලා රටට කියාගන්න. මහින්ද රාජපක්ෂ කණ්ඩායම තුලත් ඔවුන් ගෝඨාභය රාජපක්ෂ නම් කරාට තමන්ගේ ජනාධිපති අපේක්ෂක හැටියට තාමත් මහින්ද රාජපක්ෂ මහත්තයා සහ ඒ කණ්ඩායම ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට මේ අපේක්ෂකත්වයට හිමිතෙන දෙන්න ලෑස්ති නැහැ කියන තමයි අපි දකිමින් ඉන්නේ. එස තාමත් ඔවුන් විසින් පවත්වන හැම අවස්ථාවකදීම හැම උත්සවයකදීම හැම තැනකදීම මූලිකත්වය ගනිමින් ඉන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයා. නිසා ගෝඨාභය රාජපක්ෂ මහත්තයා මහින්ද රාජපක්ෂ මහත්තයාගේ සේවනයේ ඉන්න ගෝලයක් බවට පත් කරලා තියෙනවා. ඔහුගේ ජනාධිපති අපේක්ෂකකමට ගැළපෙන ලෙස නෙවෙයි ඔහුව ඉඳවලා තියෙන්නේ. වාඩි වෙන්න ගියත් උස පුටුවේ ලොකු පුටුවේ මහින්ද රාජපක්ෂ මහත්තයා වාඩිලා පොඩි පුටුවක ගෝඨාභය මහත්තයා වාඩි කරන තත්ත්වයක් අපි දකින්නේ. කණ්ඩායම් දෙක තුලම ජනාධිපතිවරණයේ ඉලක්ක කරගත්තු අරබුදයක් අභ්‍යන්තර ගැටලුවක් එක්ක ගමන් කරමින් ඉන්නේ. නමුත් එහෙම තත්ත්වයක් තුල අපි සමත් වෙලා තියෙනවා. දේශපාලන පක්ෂ සංවිධාන රැසක් එකතු කරගත්තු ජාතික ජන බලවේගයෙන් ඉතාමත් පැහැදිලි ලෙසම අපේක්ෂක හැටියට අනුරුද්ධ සනාංග සහෝදරය ඉදිරිපත් කරන අපට පුළුවන්කම තිබුණා. අපි හැමෝගේ මෙකතාවෙන් සහ ඒ ජනාධිපති අපේක්ෂක හැටියට අපේ අපේක්ෂක හැටියට අනුරුද්ධ සනාංග සහෝදරය ඉදිරිපත් කරාට පස්සේ අපි දකිනවා සමාජය තුළද ඒ පැත්ත ජයග්‍රහණය කිරීම සඳහා විශාල උනන්දුවක් උත්සාහයක් තියෙනවා කියලා. ජාතික ජන බලවේගය හැටියට අපි මේ සටනට ඇවිත් තියෙන්නේ ජයග්‍රහණය සඳහා. අපිට තියෙන වෙන අරමුණක් නෙවෙයි ජයග්‍රහණය කිරීම සඳහා. ඒ නිසා අපේ අපේක්ෂකයා තරඟවදින්නේ දිනන්න. අපි හිතනවා මේ රටේ ජනතාව ඔහු ජයග්‍රහණය කරවාවි කියලා, කරව යුතුයි කියලා. මොකද වසර 71ක අපේ රටේ දේශපාලන ඉතිහාසය තුළ ප්‍රතිගාමී කඳවුර, ධනේශ්වර කඳවුර, රට පාලනය කරපු කඳවුර නියෝජනය කරන පක්ෂ දෙකම, මහින්ද රාජපක්ෂ මහත්තයා කණ්ඩායම සහ එක්සත් ජාතිපක්ෂ කණ්ඩායම දෙකම මේ රට උන්ට හදන්න බැහැ කියලා ඔප්පු කරපු දේශපාලන ව්‍යාපාර, දේශපාලන පක්ෂ. ඒ වගේම මේ රටේ අඩුම ගානේ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී රකින්න, මේ රටේ මානව හිමිකම් ආරක්ෂා කරන්න, මේ රටේ මිනිසුන්ගේ ගෞරවත්වය රකින්නවත් උන්ට බැහැ කියලා උණු ඔප්පු කරලා තියෙනවා. SB සනක මහත්තයා වගේ අයටත් සදාචාරයක් නැහැ. ඕන පැත්තකට යන්න පුළුවන්කම තියෙනවා. ඊට අමතරව ඕන්න ගන්න අයටත් සදාචාරයක් නැහැ. ඒ සමේ පණින හැම ගෙම්බම එකතු කරගන්න මට්ටමට දේශපාලන පක්ෂ පිරිහිලා නම් අපි හිතනවා එවැනි පක්ෂවලට රටේ දේශපාලනයේ සහ රටේ සංස්කෘතියේ සදාචාරය හදන්න පුළුවන්කමක් නැහැ කියලා. ඒ වෙනි තත්ත්වයක් තුල තමයි අපි දකින්නේ. ජාතික ජන බලවේගය පැත්තෙන් ගත්තොත් අපි හිතනවා ජාතික ජන බලවේගය අපේ රට ඉල්ලා සිටින ආර්ථික සංවර්ධනය, ආර්ථික සංවර්ධනයේ සමානතාවය, එහි ප්‍රතිලාභ සමානව බෙදී යාම, සමාජ සාධාරණත්වය, ජාතික සමගිය, මානව හිමිකම්, දේශපාලන සදාචාරය රකින්න පුළුවන් දේශපාලන ව්‍යාපාරය ජාතික ජන බලවේගය. ජාතික ජන බලවේගය අපේක්ෂක ඉදිරිපත් කරේ ඉතාමත්ම පුළුල් අරමුණක් සහිතව, පටු අරමුණකින් නෙවෙයි. ඒ පුළුල් අරමුණ තමයි අපි විශ්වාස කරනවා මේ අපි ජීවත් වෙන සමාජය, අපේ රටට මේ විදිහට ඉස්සරහට යන්න පුළුවන් කමක් නැහැ. මේ දෙවන්ත ආර්ථික අරබුදයක් තියාගෙන, දෙවන්ත දේශපාලන අරබුදයක් තියාගෙන, ප්‍රජාතන්ත්‍රවාදය නැති කරගෙන, මානව හිමිකම් නැති කරගෙන, දේශපාලන සදාචාරය පිරීලා තියෙන වෙලාවක මේ ඛේදවාචකයත් ඉස්සරහට යන්න පුළුවන් කමක් නැහැ. මේ ඛේදවාචකෙන් අපේ රට ජනතාව ගොඩ එන්න ඕන, ගොඩ ගන්න ඕන. ඒක ගන්න පුළුවන් ප්‍රතිපත්ති තියෙන, වැඩපිළිවෙලක් තියෙන, ඊට කැප වෙන්න පුළුවන් දේශපාලන කණ්ඩායම් ඉන්න පුද්ගලයන් ඉන්න ව්‍යාපාරය තමයි ජාතික ජන බලවේගය. ඒ නිසා අපි ජාතික ජන බලවේගය සමග එකතු වෙච්ච හැම දෙනාම එකතු වෙලා තියෙන්නේ තමන්ට පටු වරප්‍රසාද ඇමතිකම් මන්ත්‍රීකම් ගන්න බලාගෙන නෙවෙයි, මේ රට වෙනස් කිරීම සඳහා තමන්ට කරන්න පුළුවන් උපරිම කැපකිරීම කරන්න බලාගෙන ස්වේච්ඡාවෙන් ඉදිරිපත් ව්‍යාපාරයක්. ඉතින් අපි හිතන නිසා අපි මේ සටන පටන් ගත්තේ අතරමඟ නවත්තන්න නෙවෙයි, මේ රට වෙනස් කරලා මිස ආපසු බලන්නේ නැති, ආපසු හැරෙන්නේ නැති දේශපාලන ගමනක් අපි යන්නේ. කිසියම් නායකයෙක් හෝ පක්ෂයක් රටක් පාලනය කරලා නැවතත් ඔවුන්ම රට හදන්න බලය ඉල්ලනවා නම් ඒකෙන් ඔවුන්ම ඔප්පු කරනවා ඔවුන් අසාර්ථකයි කියලා. මොකද ඔවුන් නැවත බලය ඉල්ලන්නේ ඔවුන් කලින් බලය හිටපු වෙලාවේ රට හදපු නැති නිසා. එහෙම හදුවනම් ආයෙ ඉල්ලන්න ඕන වෙන්නේ නැහැ. ඒ නිසා මේ රට හදන්න බලේ හැමදාම ඉල්ලන, ඒත් කවදාකවත් රට හදපු නැති දේශපාලන නායකයෝ පක්ෂ ප්‍රතික්ෂේප කරලා ජනතාව වෙනස් වෙන කාලය වෙලා කියලා අපි හිතනවා. ඒ සඳහා තමයි අපි ජාතික ජන බලවේගය ජනතාව ඉස්සරහට ගෙන ඇත්තේ. මේක පුළුවන් දේශපාලන පක්ෂවලට මේ රට හදන්න බෑ.
අපට අවශ්‍යයි දේශපාලන ව්‍යාපාරයක් කියන එක. ඔව් අපි විශ්වාස කරනවා ඒක. ඒක නිසා තමයි අපි ජාතික ජනබලවේගය නිර්මාණය කරේ. මේක ඇතුළේ ඉන්න සංවිධාන 20කට 30කට ආසන්න සංවිධාන 30කට ආසන්න ප්‍රමාණයක්. අපි දේශපාලන ව්‍යාපාරයක් ගැන විශ්වාසය තියනවා වගේම අපි විශ්වාස කරනවා රටේ අනාගතය ගැන හිතන යම් ප්‍රගතිශීලී සිතීමක් සහිත මේ රටේ පීඩනයට පත්තු කම්කරු ජනතාව ඒ වගේම තම ආන්තිකරණයට ලක් වූ ජනතාව ශිෂ්‍ය ප්‍රජාව විශ්වාස කරනවා මේ රටේ බලයට එන අයට මේක කරගෙන යන්න බැහැ කියලා. එතකොට අපි මැතිවරණයකට ඉදිරිපත් නොවී අපට බෑ අපි විශ්වාස කරන ජනතාව අසරණ කරන්න. ඒක නිසා අපට අනිවාර්යෙන් මැතිවරණයට ඉදිරිපත් වෙන්න තියෙන පෙළඹවීම වැඩි සහ ඒ සඳහා අපට ජනතාව බල කරමින් ඉන්නවා. ඒක නිසා ජාතික ජනබලවේගය අපි මැතිවරණ මේවර ජනාධිපතිවරණයට ඉදිරිපත් කරනවා. ඒත් එක්කම තමයි මේක මේ මැතිවරණය සඳහා අටවගත්ත තවත් ඔය අපි මේ වෙනකොට දකින්න විවිධ සිවිල් විවිධ ස්වාධීන කණ්ඩායම් ජනතාව වෙනුවෙන් කියලා ඉදිරිපත් වෙනවා. හැබැයි මේක හිම සංවිධානය නෙමෙයි. මේක සම්බන්ධයෙන් මේ වෙනකොට විශ්වාසය ගොඩනැගිලා තියෙනවා මිනිස්සුන් අතර සහ සංවිධාන රාශියක් අපි වට එකතු වෙලා ඉන්නවා. අපි දේශපාලන ව්‍යාපාරයක් විදිහට වැඩ කරනවා වගේම අපි මැතිවරණ ව්‍යාපාරවලින් අපි ඉදිරියට එනවා. දේශපාලන ඉතිහාසයක් සඳහා පක්ෂවල බැරි වෙලා තියෙනවා තමන්ගේ අපේක්ෂකයාවත් තව දුරටත් මේ වෙනකොටත් ඉදිරිපත් කරගන්න. ඒත් එක්කම දන්නවා අපි මේ වෙනකොට දන්නවා ඉදිරිපත් කරලා ඉන්න අපේක්ෂකයන්ගේ යම් යම් දූෂිත ඉතිහාසයන්. සමහරට ඔවුන් සතුව තියෙන්න පුළුවන් ඉතා පැහැදිලි වැඩපිළිවෙලක්, පැහැදිලි දේශපාලන ප්‍රතිපත්ති ප්‍රකාශනයක්, ජාතික ප්‍රතිපත්ති සකස් කරලා තියෙන්න පුළුවන් විවිධාකාරයෙන්. ඒ වගේ ඇතුලේ තියෙන්න පුළුවන් යම් යම් සාධන ලක්ෂණ විදිහට අපිට පේන දේවල්. හැබැයි අපි දන්නවා අර නැව කොච්චර හොඳ වුණත් කප්පිත් අප්සට් නම් කපිතාන් අප්සට් නම් නැව ගිලිනවා කියන කාරණය. ඒක නිසා අපි දන්නවා ඒ කොයි තරම් හොඳ ප්‍රතිපත්ති ගෙනාවත් ඒ ඉදිරිපත් වෙන කෙනාගේ දේශපාලන ඉතිහාසයේ දූෂිත නම් ඔවුන්ගේ ඉතිහාසය වංචනික නම් ඔවුන්ට බෑ කොයි තරම් හොඳ ප්‍රතිපත්තියක් ඉදිරිපත් කරත් ඒ ප්‍රතිපත්ති ක්‍රියාවට නම් වන්නේ ඒක අවුරුදු 71ක් පුරාවටම ඔවුන් ඔප්පු කරලා තියෙනවා.